Namo tassa bhagavato arahato samma sambuddhassa. E bhagyattu arahato. Anekakarim matta sitna loketa sihiyen jeevattenne kiyadunna. Mage obage budu piyanan vahanseta namaskar karamu. නමස්කාර වේවා අති උත්තම 550 ජාතක පුත් වහන්සේගේ 53 වෙනි ස්වර්ණපාති ජාතක දේශනාව තත්හෙව ස්වර්ණපාතියෝ අඤ්ඤායං වත්තතේ කතා ආකාරකේන ජානාමි නචායං බද්ධිකාසුරාති සුරා බඳුන් පිරි පවති සුරා අගයන වෙනත් කතා පවති පවතින ආකාරයෙන් මේ යහපත් සුරා නොවන බව දනිමි සුරා වලින් විතරක් නෙමෙයි මේක ආකාර ක්ලේශයන්ගෙන මත් වෙලා ඒවා තුළම ගැලී වාසය කරන සත්වයන්ගෙන් පිරිච්ච ලෝකේ මේ මොහොතේදී එයින් වින්වෙන සැබෑසේ උපද්දවලා දෙන ශ්‍රී සද්ධර්මයේ වෙත සමීප වන්නට තරම් වාසනාවන්ත නුවණක් ජීවිතයක් ලැබූ වාසනාවන්ත පින්වත් අපි දැන් සූදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පුත්හන්සේගේ 53 වෙනි ස්වර්ණපාති ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට ගාථාව අර්ථය ඒ දෙක අපි දැන් දැනගත්තා. ඊළඟට තියෙන්නේ මෙහි වචනාර්ථය වසන්ත ප්‍රකාශ වුණානේ තතේව කියලා. ඒකේ අර්ථය තමයි මා බැමිණින කාලයේ හිදුට පරිදිම දැන්ද ඒ පාත්‍ර එලෙසම පෙරී පවති. ඊළඟට අඤ්ඤායං වත්තතේ කතා. එයින් අපි තේරුම් ගන්න ඕනේ නැත්නම් ඒ අර්ථය තොපගේ යම් සුරා අගයන කතා බොරුවකි. සත්‍යයෙන් තොරය. ඉඳින් මේ සුරා මිහිරිනම් තොපද විවයතිය. එසේනම් ඉතිරිවන්නේ අඩක් පිරුණු සුරා බඳුන්නේ. තොපගෙන් එකකුවත් මේ සුරා පානය කර නැත. ආකාරකේන ජානාමි. එම නිසා මේ ආකාරයෙන් දනිමි. නච්ඡායං භද්දිකා සුරාති. මේ සුරා යහපත් නොවන්නේය. මේවා විසයදු සුරාවියතිය. මේක තමයි පින්වතුනි මෙහි වචනාර්ථ. දැන් අපි මේ අර්ථය තුළ සැඟවිච්ච ඒ රාහලේ කතාව නැත්තම් මේ සුරා පිළිබඳ පවතින ඒ ලස්සන කතාව අපි ශ්‍රවණය කරමු. සුරා කියන්නේ ලස්සන දෙයක් නොවුණත් මේ සුරා පිළිබඳව බුදු පියාණන් වහන්සේ දේශනා කරනේ කතාව අපි ඊටාම් හොලින් ශ්‍රවණය කරොත් අපේ ජීවිතය නම් බොහොම ලස්සන වෙනවා. ඒ සඳහා අපේ ජීවිතය ලස්සන කර ගැනීම සඳහා මේ කාලය යදවමු. හොඳයි පින්වතුනි ඒ සඳහා අපි වර්තමාන කතාව හා අතීත කතාව දැනගන්න ඕනේ. ඒ නිසා අපි මුලින්ම වර්තමාන කතාව ශ්‍රවණය කර සිටින්න. මේ සිද්ධිය සිද්ධෝනේ පින්වත්නි සවැත් නවර. අප ලෝතර බුදු පියාණන් වහන්සේගේ අග්‍ර පාසකතුමා තමයි අනේපිඩු මහසිතාන්. ඉතින් අනේපිඩු සිටුතුමා නිසා තමයි මේ කතාව බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. මොකද ඒ සවැත් නවර වාසී සුරාසොණ්ඩු. සුරාසොණ්ඩය කියලා කියන්නේ සුරාවට කැමති. සුරාවට ලොල්ලෙච්චාය. අද කාලේ නම් මේ බේබද්දෝ කියන වචනයක් භාවිතා කරනවානේ. ඉතින් මේ සුරාවට ලොල්ලෙච්ච පිරිස එකතු වෙලා කල්පනා කරනවා දැන් අපිට මේ සුරා පානය කරන්න තිබ මුදල් ඉවරයි. ඉතින් මේකට මොකද කරන්නේ? සුරා පානය කරන්න නම් මුදල් හොයාගන්නට ඕනේ. ඉතින් ඔය සුරා පානය කරන පිරිස අතර ඉන්න එක් දරුණු පුජ්‍යලයෙක් මේ වගේ යෝජනාවක් කරනවා. යාළුවනේ සුරා පානය කරන්න මුදල් හොයාගන්න නම් මන් දන්න උපක්‍රමයක්. මොකද්ද මේ අනේපිඩු මහසිටානෝ මේ රජතුමා හම්බෙන්න එහෙම මේ ඉස්සරහින් යනවා. බොහොම මඩසිරිටු වස්ත්‍ර ඇඳලා ඒ වගේම මේ මුදු ආභරණ ආදී පැළඳගෙන යන්නේ. ඉතින් අපි එතුමාට විස කලවම් කරපු සුරා බඳුනා කියලා ඒ සුරා පානය කරන්න එන්න කියලා කතා කරලා ඒක බීවට පස්සේ ඉතින් මත් වෙලා ඒ සිහි නැති වුණාට පස්සේ එතුමාගේ ඒ මුදු ආදී අපි පැහැරගමු කියලා යෝජනාවක් කරනවා. එහෙම වුණොත් අපට මේ සුරා බොන්න මුදල් ලබා ගන්න එක එච්චර අමාරු නෑ කියලා. ඉතින් පින්වත්නි දැන් සැලසුම ලෑස්ති. මේ සැලසුමට අනුව අනේ පිළිසිරිතමාව දැන් මේ රා බොන්නට කතා කරගන්නට ඕනේ. සැලසුමට අනුව
ඒ සුරාහලේ දැන් විසේදු විස සුරා බඳුන ලෑස්ති අනේ පිරිසිදුතුමා යන වෙලාවට මේ සුරා සොණ්ඩු අනේ පිරිසිදුතුමාට කතා කරනවා සිටුතුමනි එන්න මේ සුරා තියෙනවා ඔබතුමාට පානය කරන්න අපි නොමිල දෙනවා එන්න පානය කරන්න කියලා. ඉතින් අනේ පිරිසිදුතුමා කියන්නේ පින්වත්නි ආර්ය ශ්‍රාවකේ සෝවාන් බවට පත්වෙච්ච කෙනෙක් කිසි දවසක සුරා පානය කරන්නේ නැහැනේ. සුරාවක් පානය කරනවා නම් පින්වත්නි ඒ සෝවාන් බවට පත් වෙන කලින් දසෝතාපට්ටි සංයුත්තේ මේ සරකාණී සූත්‍රයේත් මේ ගැන සඳහන් කරනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සුරා පානය කරන්න පුළුවන්. නමුත් සෝවාන් උණයින් පස්සේ නම් කිසි දවසක සුරා පානය කරන්නේ නැහැ. ඉතින් අනේ පිළිසිතුමත් සුරා පානය කරන කෙනෙක් නෙමෙයි. නමුත් තේරුම් ගන්නවා මොවුන්ගේ මොනවා හරි යටි අදහසක් තියෙනවා. ඒ සියලු අදහස් නුවණින් තේරුම් අරගෙන මොවුන්ට දොස් කියලා මොවුන් පළවා හරින්න ඕනේ කියන අදහසින් ඒ සුරාහලට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා ප්‍රකාශ කරනවා නපුරු බේබද්දනේ නපුරු මිනිස්සුනේ. දැන් මේ ඔබලා කරන්නේ සුරාව අගය කරන එක පමණයි. එක්කෙනෙක්වත් බොන්නේ නැහැ. ඔබලාගේ තියෙන්නේ යටි අදහසක්. ඔබලා මේට විස කලවම් කරලා සුරා විකුණන එක විතරක් නෙමෙයි දැන් ඔබලා මේ විදිහට විස සුරා පොවලා මිනිස්සු සිහි නැති කරලා මිනිස්සුන්ව මංකොල්ල කන්නත් පටන් ගත්තද. ඉතින් අනේ පිළිසිටුමා කියන්නේ රජතුමා පවඳින රාජ්‍ය අනුග්‍රහය ඇති ඒ රජතුමා සමග මිත්‍ර සම්බන්ධ ඇති කෙනෙක්. මේ විදිහට අනේ පිළිසිටුමා මේ රහස එලි කරලා දොස් කියද්දී මේ සුරාසොණ්ඩ බොහොම බයට පත් වෙලා පලා යනවා. අවසානයේදී පින්වත්නි අනේ පිළිසිටුමා හවස් ජාමේ බුදු පියාණන් වහන්සේ බැහැතකින් ආපු වෙලාවේ මේ සිද්ධිය ප්‍රකාශ කරනවා. මේ සිද්ධිය ආපු බුදු පියාණන් වහන්සේ අනේ පිළිසිටුමාට නැවත ප්‍රකාශ කරනවා සිටුතුමනි. ඔබ වගේ කෙනෙක් මේ සුරාසොණ්ඩ විසින් රවට්ටන්න උත්සාහ කරන එක පුදුමයකුත් නෙමෙයි. මොකද ඉස්සර බොහොම නුවණැති අය පවා මේ සුරාසොණ්ඩ විසින් රවට්ටන්න උත්සාහ කරානේ කියලා. ඒ වෙලාවේ පින්වත්නි අනේ පිළිසිටුමාගේ ආරාධනාව පරිදි බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරනවා. අතීත කතාවට අනුව අපේ බෝධිසත්වයන් වහන්සේ එක්තරා කාලයක ඒ බරණැස්නුවර බ්‍රහ්මදත්ත කියන ඒ රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ. ඉතින් මේ බරණැස්නුවර සිටුතුමා වශයෙන් තමයි අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ සමයේ කාලය ගත කරන්නේ. පින්වත්නි මේ වර්තමාන කතා වගේම තමයි අර විදියට සුරාපානය කරන්න මුදල් නැති වෙච්ච සුරාසොණ්ඩු අනේ පිළිසිටුතුමාව මුලා කරා වගේම මේ බරණැසිටුතුමත් මුලා කරන්න අදහස් කරගෙන අර විදිහටම සුරා ගොන්න කතා කරනවා. ඉතින් ඒ වෙලාවේදී මේ බරණැසිටුතුමා දැනගන්නව මුලින්ම මේ වගේ අදහසකින් තමයි මොවුන් කතා කරන්නේ කියලා. නමුත් මේ අදහස මොවුන්ට ඒත්තු ගන්නලා මොවුන් කරේ වැරද්දයක් කියලා මොවුන්ට හොඳාකාර ඔප්පු කරලා බය ගන්නන්න ඕනේ කියලා කල්පනා කරලා ප්‍රකාශ කරනවා. දැන් මං රාජ්‍ය සේවයට යන වෙලාවනේ. ඉතින් මේ වෙලාවේ සුරා පානය කරලා යන්න බෑ. මම රාජ්‍ය සේවය අවසන් කරලා එනකොට එන්නම් කියලා ඒ රාජ්‍ය සේවයට ගිහිල්ලා ඒ කටයුතු අවසන් කරලා එනකොට මේ සුරාසන්ලු එන්න සිටුමනි කියලා මේ බරණැස් සිටුතුමාට කතා කරනවා. බරණැස් සිටුතුමත් මේ රාහලට ගිහිල්ලා මේ අයට ප්‍රකාශ කරනවා. දැන් බලන්න මම උදේ යනකොට යම් තරමකින්ද මේ සුරා භාජනය තිබුණේ. එයින් පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. මේකෙන් පේනවා මේකට විස කලවම් කරලා කියලා. සුරා බොනවා නම් ඒක එච්චර මිහිරි නම් ඔබලත් පානය කරන්න ඕනේ. මෙහි කිසිම අඩුවක් නැහැ. ඉතින් මේ සුරා යහපත් සුරා නෙවෙයි කියන එක මම ඒකෙන් තේරුම් ගන්නවා. ඒ විදිහට ප්‍රකාශ කරලා කරුණ ඒත්තු ගන්නලා. ඉතින් පින්වත්නි මේ විදිහට සුරා පානය කරන පිරිස අපේ බෝධිසත්වයන් වහන්සේ විසින් බය ගන්නලා ඔවුන්ගෙන් පොරොන්දුවක් ගන්නවා නැවත සුරා පානය කරන්නේ නැහැ කියන. මේ විදිහට පොරොන්දු අරගෙන අපේ බෝධිසත්වයන් වහන්සේ දිවිමියෙන් දාන ආදී පින්කම් කරමින් වාසය කරලා යහපත් ලෙස තමන්ගේ ජීවිතය ගත කරලා කම්මෝ පරිද්දෙන් මියපරලෝ යන්නට යෙදෙනවා. අවසානයේදී මෙහි පූර්වාපර සන්දිත් බුදු පියාණන් වහන්සේ විසින් ගලපා මේ ජාතක දේශනාව අවසන් කරනවා. පින්වතුනි එදා ඒ හිටපු සුරාසොණ්ඩු තමයි මේ දැන් ඉන්න සුරාසොණ්ඩු. ඒ සුරාසොණ්ඩ පිරිසේ වෙනසක් නැහැ. එදා ඒ බරණැස් සිටු වෙලා ඉපදුනේ දැන් මේ බුදු බවට පත් සිටින මම්ම වේද කියලා මම තමයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කොට වදාරනවා.
බොහෝ ආදර්ශ ලබා ගන්න පුළුවන් බෝධිසත්වයන් වහන්සේගේ නොනැති බව තේරුම් ගන්නට පුළුවන්. කිසි කෙනෙක්ගේ උපදෙස් නැතුව තමන් වැඩූ ගුණ තුලින් තමන්ගේ සංසාර පාරමී පුරුද්ද තුලින් උන්වහන්සේ බෝධිසත්ව අවදීයේ පවා නිර්භීතව තනිව සිතා බලා කොයිතරම් නොනැති ආකාරයෙන් ක්‍රියා කළාද කියන එක මේෙන් අපට මනාව තේරුම් ගන්න පුළුවන්.